අනිපුවන් අපි දන්නවා ඔබ බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා ගීයක වරුණ වැඩසටහනක් එක්ක හරිදේ ටීවී තුලින් අපි ඔබව මුණ ගැහෙන්න එනතුරු පියෝ ටීවී නාලිකා අංක 123 න් ඔබ බොහොම ආසාවෙන් නරඹන හරිදේ ටීවී කියලා කියන්නේ ඔබේ ජීවිතයට වටිනා හරවත් බොහෝ අසුපිරුතෙන් ඇති මනසක් ඔබේ මනස තුල බිහි කරන්නට නිර්මාණශීලී සිතුවිලි ඔබ තුල ඇති කරන්නට උත්සාහ දරන නාලිකාවක්. ඉතින් අපි සූදානම් අද දවසේත් ගීයක වරුණ තුලින් වෙනස් විදිහකට ගීතය පිළිබඳව නැත්නම් ඔබේ තිබෙන ආකල්ප වලට අලුත් අදහස් එකතු කරන්නට අද දවසේත් අපි සූදානමින් ඉන්නවා. ඉතින් මට හිතුණා අපේ ගීයක වරුණට මෙන්න මේ විදිහට ප්‍රවේශයක් ලබා දෙන්නට ඕනේ කියලා. මහගම සේකරයන් වරක් ප්‍රකාශ කරනවා ඕනෑම දැඩි හදවතක් වුවද දයාදීන් ආර්ද්‍ර වී කඳුළු සලන මොහොතක් ඇත. ඒ මොහොතේදී එම හදවත අත්ලටගෙන බලනු මැනවි. ලොව අන් කිසිවෙක් ඒ තරමට සුන්දර නැත කියලා. ඉතින් මෙන්න මේ ප්‍රකම්පණය තමයි මේ ප්‍රකම්පිත හදවතින් තමයි බොහෝ වෙලාවට ලෝකේ තියෙන අග්‍රගණ්‍ය නිර්මාණ කවිය කෙටි කතාව නව කතාව හෝ වෙනත් ඕනෑම කලා මාධ්‍යක ආරම්භය මේ ප්‍රකම්පනයයි. ඉතින් ඒ නිසා අප විශ්වාස කරනවා ඔබ ලැබූ පරාජයන් ඔබේ කඳුළු ඔබේ සුසුම් සීමා කරන්න එපා. ඒ දේවල් නිර්මාණ බවට පත් කරන්න. ඒ දේවල් ඔබේ හැඟීම් ප්‍රකාශන මාධ්‍යයක් බවට පත් කරන්න. ඒකට තමයි හරිදේ ටීවී අපි ගීයක වර්ණ තුළින් ඔබව කැඳවාගෙන යන්නේ. එහෙමනම් අපි හඳුන්වා දෙන්නම් අද දවසේ කොහොමද අපි ගීයක වර්ණ වැඩසටහන සූදානම් කරලා තියෙන්නේ කියලා. වෙනදා ඔබ දකින්නට වඩා අපේ මැදිරිය මදක් වෙනස්. වෙනදා ඔබ දකින්නේ යම් කලාකරුවන් පිරිසක් ගායනා කරනවා වාදනය කරනවා සහ ඊට සමගාමීව ගීත පිළිබඳව විචාරයක් යනවා. ඉතින් අද දවසේ ඊට මදක් වෙනස් විදිහට අපි භාෂාවන් කීපයක් උපයෝගී කරගෙන කොහොමද මේ ගීතය විකාශනය වුණේ ඒ ගීත තුළ අපි දකින්නා වූ සහ අපි නොදකින්නා වූ පැතිකඩ මොන වගේද කියලා හඳුනා ගන්න අද දවසේ සූදානමින් ඉන්නවා. ඉතින් මා මුලින්ම හඳුන්වා දෙන්නම් අපේ අද සම්පත්දායකයා වශයෙන් සහභාගී වන්නේ කවුද කියලා. ප්‍රාදේශීය ඉංග්‍රීසි උපකාරක මධ්‍යස්ථානයේ කථිකාචාර්ය ගාලු දිසාවේ ඉංග්‍රීසි සහ සාහිත්‍ය ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳව සම්පත්දායකෙක් සහ කථිකාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරන ප්‍රකට ලේඛකී දේශකේ ඉඳුනිල් වන්නක කොරාල මෙතුමන් අයිබෝන් ඔබතුමාට. ඒ වගේම අද දවසේ අපත් සමග ගීත ගායනා කරන්නත් සංගීතය සපයන්නටත් අද දවසේ සහභාගී වෙනවා. ඒ වගේම දක්ෂ පුතෙක්. ඔහු ගාල රිච්මන් විද්‍යාලයේ 10 වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පුතෙක්. මම හිතන්නේ අපි මේ පිට මේ පුතා ගැන මීට වඩා දේවල් ඉස්සරහට කතා කරන්න තියෙවි. බොහොම නිහඬ චරිතයක් වුණාට ඔහු තුල සැඟවුණු දක්ෂතාවයන් ගොඩක් තියෙනවා. අපි ඒ ගැන ඉස්සරහට කතා කරනවා. අයිබෝන් අනුකුවන්නක කොරාල. හොඳයි. ඉතින් අපි හඳුනාගත්ත කවුද කියලා දැන් මේ මම කියවනේ භාෂාවල් කීපයක් අද දවසේ අපේ වැඩසටහනේ භාවිතා වෙනවා කියලා. ඒ නිසා අපේ චේත්‍යත් ඉන්නවා අපිත් සමග කතා කරන්න. චේත්‍ය. Yes. First of all, I would like to welcome our dear viewers once again for our program. So, my dear viewers, today we have some special guests for you all to discuss about new themes and explore our concepts regarding songs. So, maybe you have heard about them, maybe you haven't. But today you get to know well about these new songs and also to explore language and literature furthermore. So today let me welcome our guests, a lecturer at Regional English Support Center, Mr. Indunil Vanuku Korala. Aivan. And we have our dear friend Anuk Vanuku Korala from Richmond College Goal. Aivan. So what are we going to do next? අපේ කතාබහ ගොඩක් දිග වුණු නිසා මට හිතුණා අපි අපේ નિયમિત ගීතයකින්ම වැඩසටහන ආරම්භ කරොත් බොහොම සුන්දර වෙයි කියලා. ඉන්ද්‍රනිල් මැත්තමගේ හඬ අවදි කරන්නට කලින් අපි අනුපුතාට ආරාධනා කරනවා රුකාන්ත ගුණතිලකයන් ගායනා කරමින් සංගීතවත් කළ ඒ වගේම ආචාර්ය අජන්ත රණසිංහයන් පද රචනා කළ උක්කුලටනාවත් එදා වගේ මා ඔබේ පුතු අම්මේ කියන ගීතයෙන් අපි වැඩසටහන ආරම්භ කරමු. Thank you.
රචනාවක් එදා වගේ මා පොඩි පුතුහම්මේ යොදුනක් ඇතින් උන්නත් මා ඔබ ළඟහම්මේ කුලට නාවත් එදා වගේ මා පොඩි පුතුහම්මේ යොදුනක් ඇතින් උන්නත් මා ඔබ ළඟහම්මේ කටු කොහලින් පිරි මට හිමි ලෝකේ ඔබ සරණයි අම්මේ රදහවල් මට සෙවනල්ලක්වෙයි සුවඳ ඔබේ අම්මේ මා ඔබ ළඟ අම්මේ උකුලට නාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ යොදුනක් ඇතින් උන්නත් මා ඔබ ළඟ අම්මේ අතපය දරීවි වැඩි හිටියුම ඔබ සෙවනේ අම්මේ කුරා කුහුමුවකි ඉර රස්බාරේ මතු මතුදා අම්මේ මා ඔබ ළඟ අම්මේ උකුලට නාවත් එදා මගේ මා පොඩි පුතු අම්මේ යොදුනක් ඇතින් උන්නත් මා ඔබ ළඟ අම්මේ මා පොඩි පුතු අම්මේ මා ඔබ ළඟ අම්මේ බොහොම මිහිරට අනුප පුතා අපිට ඒ ගීතය අහන්න සැලැස්සුවා. ඉතින් ඒ ගීතයත් එක්ක අපේ හිතට දැනෙන හැඟීම් සියල්ල අපිට කතා කරන්න පොඩ්ඩක් පැත්තකින් තියලා මට හිතුණා මේ පියපුතු දෙපළ අපේ මැදිරියට ආපු වෙලාවේ මේ ගීතේ පුංචි වෙලාවකට අමතක කළා. අනුප කියන්නේ කවුද කියලා ඔබතුමාම හඳුන්වා. ඔබතුමීට බොහොම ස්තුතිවන්ත වෙනවා ඒ අවස්ථාවට ලැබලා දුන්නට. ඒක හරිම දුර්ලභ අවස්ථාවක් කියලා මම හිතනවා. ඉතාම සරල චරිතයක්, දෙමාපියන්ට ගොඩක් උදව් කරගෙන ඉන්න නිහඬ චරිතයක්. ඔහු රචකෙක්, ගායකෙක්, මියුසික් කියන එක, සංගීතය කියන එක ගැඟ ඇතුලේ ජීවත් වෙන දෙයක්. මම හොඳ ලොකු දෙයක් හිතන දකින්න ඔයා පොතත් එක්ක සංගීතයත් එක්ක පෙම්බඳින තරුණයෙක් හැටියට. මට ඒක අනාගතය ගැන ලොකු බයක් නැහැ. ජීවිතය ගැන ඒ තුළ හොයනවා. එයා යාළුව හොයාගන්නේ ගීත ඇතුළේ, පොත ඇතුළේ. ඉතින් මම දකිනවා මේ මට සහ අම්මට මුළු පවුලටම ලොකු වාසනාවක්. ඒ කියන්නේ ආධ්‍යාත්මික පොහොසත් දරුවෙක්. මම බොහෝ විට හිතලා. ඒ කියන්නේ අපේ රටට අවශ්‍ය මෙවැනි දරුවන්. අපි ඔබට යෝජනා කරන්නෙත් අපි මේ ගීයක වර්ණ බලන ඔබට යෝජනා කරන්නේ ඔබේ දරුවාට අවස්ථාව දෙන්න, සෞන්දර්ය සංගීතයේ රස විඳින්න, ඒ ජීවිතයේ කොටසක් බවට පත් කරගන්න. එතකොට අපිට පුළුවන් වේවි අපේ දරුවා ගැනත් ආපස්සට හැරිලා හිතලා සතුටු වෙන අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, වැඩිහිටියෙක් බවට පත් වෙන්න. හොඳයි. අපි ගීතය ගැන දැන් කතා කරමු. මොකද ඔබතුමාට හිතෙන්නේ පුතා මුලින්ම තෝරගෙන තියෙන්නේ මුකුලට නාවත් එදා වගේ කියලා මේ අම්මා ගැන කියවෙන ගීතය? ගීතාවලිය ඇත්තටම මගේ බලපෑමකින් තොරව ඔහුගේම කැස්ව කැමැත්තෙන් තෝරගත්තු ගීතාවලිය. ප්‍රශ්න දෙකම ඉතාම බරපතලයි. ඉතාම සංවේදී කාරණා දෙකක්. මොකද අම්මා කියන්නේ විශ්වීය මාතෘකාවක්. අපි හැමෝම සංවේදී වෙන තැනක්. එතකොට ඒක මට්ගේ නෙතට කඳුලක් එන, ඔහුගේ නෙතට කඳුලක් එන මාතෘකාවක්. මේ ගීතය නිර්මාණය කරන්නේ අජන්තා රණසිංහ ශූරීන්.
සංගීතය ගායනය රෝකාන්ත ගුණතිලක සූරීන් මේක ඉතාම සිංහල ගීත කලාවේ ලොකු නැම්මක් ඇති කරපු තැනක් බඹර පහස කියන ඇල්බම් එකට මේක නිර්මාණය 1988 එතකොට අපි බද්ද යවුවනේ යවුවනේ කියන්නේ මම 8 වසරේ වගේ මට මතක අපි යවනට පාතබන කාලේ මුලට මට මතකයි මේ ගීත ඇල්බමේ එළියට එන විට මේ ගීත කලාව ගැන තිබුණේ බොහොම රැඩිකල් අයිඩියා එකක් මේ ඇයි මේ මේ වගේ ගීත ලංකාවේ ගීත කලාව පෝෂණය කරනවද විනාශ කරනවද කියන එක හැබැයි දැන් ඒක ඐ ඕපන් එකක් ඇස් ඇරීමක් වෙලා තියෙන රෝකාන්ත ගුණතිලක යන anu අපි කියනවා ඒක අර අයිකන් එකක් ගීත කලාවේ අයිකන් එකක් බවට පත් වෙලා තියෙනවා that he has been doing a lot of work and he has been kind of an idol in Sinhala music there are a lot of signposts in Sinhala music starting from Rukmani Devi CT Fernando then lot of nominated artists are there I believe that Rukanta Gunatilaka should own this particular appreciation so this is paying gratitude to Rukanta Gunatilaka as well so geete gattot ehema meka vena da apita ehena maguna geeta sampradayika maguna geeta walata sahena wenasak thiyena පදමාලාව ඉතාම සරලයි. එතකොට ගොඩක් අයට ප්‍රශ්නයක් ආවා මේ සුදම භාෂාව සරල සුදම භාෂාවෙන් මේක භාවිතා කරනකොට මේක මෞගුණ ගීතයක් විය හැකිද කියන එක. හැබැයි මේකේ තියෙන සංවේදී පදමාලාව සංවේදී ප්‍රකාශනය මුළු සමාජයක් වැළඳගන්න. භාෂාව සරල වීම යනු අපි ගොඩක් අයට එක දැනෙන්න සලස්වනවා. එක මේක මම හිතන්නේ ලොකු පොඩි හැම තලවලම දුවන ගීතයක් බවට පත් වෙලා තියෙනවා. දැන් ඔබතුමායි කියන කාරණාවට හොඳ උදාහරණයක් තමයි දැන් අපි ත්‍රිරෝදරත බලන්නකෝ. බොහෝ වෙලාවට ඔවුන්ගේ අර පිටිපස්සේ ගහන පදපේලිය ඔකුලට නාවත් එදා වගේ මා පොඩි පුතුවම් මේ. ඒ සමහර විට ඔවුන්ගේ චිත්ත අභ්‍යන්තරයේ තියෙන හැඟීම වෙන්න තේ මේ රුකාන්තයන් ගායන ගීතය තුලින් ඔවුන් ප්‍රකාශ කරන්න උත්සාහ කරන්නේ. අනිවාර්යෙන්. භාෂාව හැම දිනාටම දැනෙනවා. ඒ අතරම මම දකින්නවා මේක වත්මන් සමාජයට කොහොමද ගැලපෙන්නේ කියන එක. අපි බැලුවොත් එහෙම අම්මා තාත්තා කියන පුද්ගලයන් දෙදෙනා දුරස් වීගෙන යන සමාජයක මේ ගීතේ පදමාලාව ගත්තොත් එහෙම වැඩිහිටි භාවයට පත් වෙන තරුණෙක් අම්මගෙන උට ගායනා කරන ගීතයක්. දකින්න විදිය. ඔව් දකින්න විදිය. ඒක ඇත්තරම ඒක අපි මම දකින්නේ මේ කෘතගුණය උපරිමයෙන්ම දකින්න සහ එතනදී අම්මා කියන චරිතය ගෞරවනීය තැනකට පත් කරන ගීතයක් බවට පත් වෙනවා. දැන් විශේෂයෙන්ම මේ කටකොහලින් පිරි මට හිමි ලෝකෙනේ. අපි ඒක දන්නවනේ අපි ගොඩක් වෙලාවට අපි ටීනේජර්ස්ලා I believe you are also teenage basically we know that teenagers believe in that they have all the powers rather than the adults. But there is kind of a place එක තැනකට අපි එනවා අපිට වඩා දෙමාපිය බලවත් කියලා හිතන තැනකට. අපි දවසක අඳාගෙන යනවා අම්මා ළඟට. ඒක මගේ ජීවිතේත් වෙලා තියෙනවා මට මේ ගොඩක් සංවිධි අවස්ථාවක් ඒ හැම අවස්ථාවකදීම මගේ අම්මා මාව කුලට ගත්තා ඉතින් මං හිතනවා මේ ගීත අපි හැමෝම සංවේදී කරන්න වගේම ලොකු පණිවිඩයක් සමාජයට ලබා දෙනවා ඔබතුමී කිව්ව වගේ කටුකොහලින් පිරි සමාජයේ මගේ සමාජයට වඩා මං හිතන්නේ මේක මේ සමාජ රිතා වැඩගත් වෙනවා පෞද්ගලිකව මට හම් වෙන ගොඩක් දරු දැරියෝ දෙමෝපියංගෙන් ඇත්වීම නිසා විඳවන විඳවිල්ල සහ එයාලගේ ජීවිත සියතින් ගෙලවලා ගැනීමට අත්තට පත් වෙලා තිනවා. ඒ විශේෂයෙන්ම හිතන්නේ ගුරුවරයෙක් ලෙස වසර දශක ගණනාවක් අත්දැකීමක ඔබ දකින්න ඇති මෙවැනි දරුවන් අනන්තවත්. මම හිතන්නේ මගේ දරුවන්ට දෙන ලොකු පණිවිඩයක් තියෙන විශේෂයෙන්ම ගැහණු දරුවන්ට හොඳ අම්මා කෙනෙක් වෙන්න. හොඳ අම්මා කෙනෙක් වටේ හොඳ පවුලක් හැදෙනවා. අම්මා කෙනෙක් කියන්නේ ඒක විශාල තාප්පයක් වගේ විශාල කණුවක් වගේ බල කණුවක්. මම කියන්නේ තාත්තා කියන කෙනා මේ මේ විශේෂපතෙන් ඉවත් කරන්න ඕන කියන එක. සත්ව සංස්කෘතිය ගත්තත් අපි දකිනවා ඒක අම්මා කියන කෙනා ඒ හැඟීම් දැනෙන කෙනෙක්. ඒක එයාට දැනෙනවා පොඩි දෙයක් ළමයිගේ පොඩි වෙනසක් වුණත් එයාට දැනෙන කෙනෙක්. මම තාත්තා කියන කෙනා මෙතනින් ඉවත් කරන්න උත්සාහ කරන්නේ නැහැ. හැබැයි අම්මා කියන කෙනා මොන දේ වුණත් මගේ පුතාටත් ඒක එහෙමයි මම මොන තරම් කොච්චර එයාට ආදරේ කරත් සමහරට එයාට අම්මගේ ආදරේ මට වඩා දැනෙන්න පුළුවන් මම කවදාවත් අහන්නේ කාටද ආදරේ කියලා
අපිත් එහෙම අහන්නේ නැතුව ඉමු. එතකොට දැන් මේ කොච්චර අතපය දැඩි වුණත් අපි ශරීරයෙන් අම්මට වඩා ගොඩක් උසමහත වෙන්න පුළුවන්, ලොකු වෙන්න පුළුවන්. හැබැයි අම්මා ඉස්සරහා අපිට දැනෙන කුරා කුහුමු හැඟීමක් නේ. මේ ගීතෙන් එක හරි අපූර්වට කියනවා. යා. අතපය දැඩිවි වැඩි හිටියෝ මා ඔබ සෙවණියම් මේ මම කුරා කුහුමු කිසෙය. ඒක මම චෙට් එකෙන් අහන්න කැමති ඔබට එසේ දැනෙනවද කියන එක. Yes, of course. I think I believe that it's a great opportunity for me to answer that question because I think I have never expressed my thinking to my mother, but I feel that whenever I'm with my mother, that still I'm a baby, although I have grown up with my physical appearance. But still mentally and with my feelings, I go back to my babyish days, I believe. I still want to hug her and be with her, like I still want her to can comfort me. Can I interrupt me. You? Yes. Have you ever said, have you ever told your mother that you are grateful to her in words? In words, I think... Yeah, in my case, I mean with my sister and myself, in every year for my mother's birthday as well as for Mother's Day, we both get together and arrange a special something. So a card, a bouquet of flowers, so we prepare everything. So it's how we pay our gratitude to her. We express with our words as well as we prepare something, a card or something that she can keep it with her for with every time she can. So, nice. Lovely. And again, I know that Sri Lankans are a bit kind of a proud nation and we do not say thank you to people directly, but we show it in different ways. I believe that this song is also something like that. Mm. Okay, for example, it is kind of an expression of Rukant Gunatilaka towards his mother. Okay, perhaps I want to tell thank you to my mother, but she is not here. I believe that this would be a tribute to her as well. We should not delay to thank our parents. We never know when they leave this world, when they are unseen. Even though they leave, they are looking at us. So, Chetta, it's a very nice thing, right? We should tell thank at the time, at the correct time. Yes. ඒක මේ ගොඩක් කලාවට ඕන් කරන්නේ මේ පොකට් මනි දෙනවනේ අපි පුංචි දේවල් ගන්න කැන්ටිමෙන් එහෙම කියලා. ඒක රුපියල් 5 2 3 එකතු කරලා ඒගොල්ලෝ අර පොත් ප්‍රදර්ශනී ඉස්කෝලේට ආවහම මම ආස කරන පොතක් ගන්නවා. ඊට පස්සේ මම ආස කරන කෑමක් එයාලගේ අතින් හදනවා. ඒකට තව නිර්මාණ ගොඩාක් එකතු කරලා ඒකට එයාලගේ අදහස් ටික දාලා තමයි දෙන්නේ. මට හිතෙනවා මට ලැබෙන මේ අර කෝටි ගානක දේවල් වලට වඩා අරක මිල කරන්න බැරි තරම් අගනා වටිනා සම්පතක් කියලා. ඉතින් මං හිතන්නේ අපි අපේ දරුවන්ට මතක් කරන්න ඕනේ කියන්න ඕනේ මේ වැඩසටහන නරඹන අපේ ප්‍රේක්ෂක හිතවතුන්ට මතක් කරන්න ඕනේ ඔබේ දරුවා ඔබේ හොඳම යාළුව බවට පත් කරගන්න. ඔබේ දරුවාගේ ඇහුම්කන් දෙන තැනත්තා ඔබ බවට පත් වෙන්න. තාම වැඩගත් පණිවිඩයක්. ප්‍රධාන වශයෙන් මම දකිනවා මම එක මම ගුරුවරයෙක් අපි බලන්න ඉස්කෝලෙකට ගිහිපු වෙලාවේ මම ඇහුවා ටීචර් ඇයි මේ ළමයි මෙච්චර කෑ ගහන්නේ මට ආපු උත්තරේ මම පොඩ්ඩක් සැලුණා සර් ගෙවල් වල මේ ළමයින්ට කතා කරන්න කවුරුත් නැහැ ඒගොල්ලෝ ඔක්කොම ටික අරන් ඉන්නේ මෙතනට ඇත්තට මට උත්තරයක් දෙන්න විදිහක් නැහැ එතනදී. එතකොට මම දකින්නයි ගුරුවරයා සැහැන උසස් මට්ටමේ විඥානයකින් ඒ අදාළ ප්‍රශ්න ගැන බලනවා. අපිට මම වැඩිහිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග විශ්වවිද්‍යාලයක වැඩ කරනකොට ලැබුණු කියන්නේ පරිචයත් සමග මම දකින දේ සංවාදයේ ඊටාම අවශ්‍යයි. විශේෂයෙන්ම නවයෝන් වේ පසු වෙන තරුණ තරුණියන්ට එතකොට ප්‍රශ්නයක් තියෙන්නේ මෙතනයි සංවාදයේ අපි නොදෙන විට ඒකල සංවාදයකට කවුරු හරි වහගන්න. වහගන්නවා.
සහ ඒ මාවත අපිට තවත් බොහෝ දේ තියෙනවා කතා කරන්න. ඉතින් ගීයක වරුණ තුලින් අපි සූදානම් තව සුන්දර නිර්මාණ ඔබ වෙතට ගෙන එන්න. අපිට කලින් ඔබට මතක් කරන්නම් හරිදේ ටීවී ප්‍රධාන කාර්යාලය අබේසේකරලි බඩු මාලිගයේ උඩුමහල් ලබදුව ගාල්ල දුරකථන අංකය 077321 3966 හරිදේ ටීවී අපේ අනිත් කාර්යාලය මාදිවෙල පාර තලවතුගොඩ දුරකථන අංකය 011 7060 631. ඉතින් පියෝ ටීවී නාලිකා අංක 123 ඔබට හරිදේ ටීවී නරඹ පුළුවන්. ගීක වරුණ සමගින් තමයි ඔබ රැඳී සිටින්නේ. තව ලස්සන නිර්මාණ ගොඩක් තියෙනවා. පුංචි විරාමයකින් අනතුරුව ඔබව හමු වෙන්නේ බලාපොරොත්තු වෙයි. Okay, we are back with our program ගීක වරුණ. So, my dear viewers, we have our special guests today with us in our studio, Mr. Vidunil Vanakkorala, Regional English Support Center lecturer, and our dear friend Anuk Vanakkorala, to entertain us and to enlighten us. And next, we are going for an English song. We find this in our English literary syllabus for O level as well. This is Father and Son by Cat Stevens. First of all, let's hear the song. Just relax and take it easy. You're still young, that's your fault. There's so much you have to know. Find a girl, settle down. If you want to, you can marry. Look at me, I'm old, but I'm happy. I was once like you are now, and I know that it's not easy to become. When you find something's going on, but take your time, think a lot. But think of everything you got, for you will still be here tomorrow, but your dreams may not. How can I try to explain? When I do, he turns away again. It's always been the same old story. From the moment I could talk, I was ordered to listen. Not just away, know that I have to go away. I know I have to go away. It's no time to make a change. Just sit down and take it slowly. You're still young, that's your fault. There's so much you have to go through. Find a girl, settle down. If you want to, you can marry. Look at me, I'm old, but I'm happy. All the time that I have cried, keeping all the things I knew inside. It's hard, but it's harder to ignore it. If they were right, I'd agree. But it's them, they know not me. There's a way, and I know that I have to go away. I know I have to go away. Yes, indeed a wonderful and a very beautiful voice that we heard. Thank you so much. And this Father and Son, I believe the most beautiful moment in life, youth. So it's also the turning point of our life. That is actually being a member or being a passerby of that time,
I think it's the most beautiful time of my of our lives. So it's not time to make a change. So what does that mean? Usually we adults are very rigid and we say that it's not time to change, right? But what is the request? I want to change. This is the eternal conflict between father and son. Father represents the upper generation, son represents the lower generation, I mean that younger generation. What is the reason for this conflict if you do not understand each other? So being an adult, I should be able to understand his feelings. We call that empathy. Empathy means understanding others' feelings, right? Sahakampani. So it's really important to empathize with each other. So if we can't empathize, of course, that we can't maintain good relationships. So that this song actually addresses that fact. So we all always believe, we adults always believe that we are quite correct. But there are certain things that we have to listen. Listening is one meditation. Everyone can't listen. Have you ever listened to silence, Chetya? I believe that's something that is not realistic. But if I can listen, it's really good. Yes. So in my case, in my age, I'm going to 47 now. I'm pretty sure that I like to listen silence because we don't hear silence. Sometimes the silence in youth should be given consideration because there is one reason why they select silence as their language choice. If they stop speaking, there is something behind that. So Cat Stevens is one prominent artist, one British artist born in 1948. And one prominent thing is there that in 1977 that he got a transformation to Muslim religion. After that, he was named as Yusuf Islam. And one controversial character actually, right? And his voice is beautiful. And when it comes to this account, we find that he is very radical in, you know, presentation. For example, we always believe that adults play the major role in the society. I don't know whether Obathum agree with me. There are no bad children, there are bad adults. ඒක තමයි මම හිතන්නේ අපිට මේ පිළිගන්න වැඩි හිටියෝ පිළිගන්න අකමැති සත්‍ය. නමුත් ඒක අපි පිළිගන්නට ඕනේ. පිළිගන්න ඕනේ. පිළිගන්නට ඕනේ. එතකොට ඔබ දෙපළ මේ කතා කරන්නේ බටහිර සාහිත්‍ය නැත්නම් ඉංග්‍රීසි සාහිත්‍යේන මේ කරුණු කාරණා. ඉතින් මේ සාහිත්‍ය බටහිර වේවා පෙරදිග වේවා මේ අපේ අත්දැකීම්. මේ අපේ සමාජයේ විශ්වීය අත්දැකීම්. මේ ඔබෙත් මගෙත් කතාව තමයි මේ කතා කරන්නේ. එතකොට මට මේ පිළිබඳව ගැඹුරට අධ්‍යයනයක් නැති වුණත් මට හිතෙනවා සමහර විට සිංහයා සිංහබාහු සහ මේ කුමාරයා අතරේ තියෙන ඇත්තේ මේ සදාතනික අරගලය මේ මේ කියා ගන්න බැරි කතාව ජෙනරේෂන් දෙක අපිට ඔබතුමාය පිළිබඳව මතක් කළා අතන මේක නිර්වචනයක් කළොත් එීම මේකේ තියෙන අර හાર્ට් බ්‍රේකින් එක්ස්චේන්ජ් බිට්වීන් ෆාදර් ඇන්ඩ් Son. Son's plea is that he needs liberation. He needs radical freedom. We all believe that he's radical. If there are no radical people, we don't find the world is growing towards maturity. The world is traveling on a very static ground. So in my case, youth adds beauty to the society. In our case, of course, we are going towards autumn, perhaps winter. But youth is summer. Youth has a lot of follies. We have to welcome them. Because of the follies of young people, the world becomes beautiful. Through the follies they learn. Sometimes they become better people. In my case, I have already experienced. Inexperienced youth already has passed me. They have come into a ground of beauty, intelligence and skill. A package of advancement. They are matured now. So in this I find a young son asks, I want my identity. I want my identity. I can't be another father. There should not be two people, right? I mean, there should not be copies of people. We can't replicate people, right? There should be unique people. My son should be a unique one. I should be a unique one. And he should not follow what I do.
So this is basically about stagnation. People do not move. Some people move. Young people like to move. චෙට්ටා කොහමද අම්මා ඔයාට පොත් අරන් දෙන්නේ? ලයිබ්‍රරි එකට හරිය නැත්නම් අපි දුම් බුක් ෂොප් එකකට එයිම ගියම්. Does she buy what she wants? Otherwise, you have the freedom to buy the book. It depends on time, perhaps. But in most cases, I have to listen to my mother. I have to ask her, is this the book that's correct that is for suitable me? For yes. Me. That is what we call guidance. Yes. But she never selects the book and orders you to read that, right? No. But in some cases, she asks me, it's better if you can read this. So if you can buy this, it would be better. So there are some cases, but in most cases, she allows me. You have the freedom. Yes. Yeah. I believe that we have to let them pick their life. Otherwise, life will pick them. දැන් අපි අර කතා කරේ ඔන්නෝයි කාරණාවේදී අපි දන්න අපේ අපිට හුරු ශ්‍රී ලාංකීය සාහිත්‍ය ඇතුළත ඔන්නෝයි කාරණාව නිසා තමයි ගල්ලෙන බිඳලා ලෙන්දොර හැරලා මේ සිංහබාහු එළියට බහින්නේ. ඉතින් ඒ ඒ එළියට බහින්නේ අර ඔය කියන වැට කඩළු බිඳගෙන Tamanට තවදුරටත් ඒක දරාගෙන ඉන්න බැරි වුණාම තමයි එතනින් එහාට යන්නේ. හැබැයි අපි පිළිගන්නට ඕනේ සිංහයා තුල තිබෙන නැත්තම් ඒ තාත්තගේ නැත්තම් ඒ අනිත් ජෙනරේෂන් අනිත් පරම්පරාවේ තියෙන හෘදයාංගම හැඟීමත් මේ මොහොතේදී ඔබ සිංහයා කියනවා දරු සෙනෙහස සම්මස් ඇට නහර විදගෙන ලේ තුලට යනවා කියලා. ඉතින් එතනදි මම දකින්නේ අපි විඳපු කම්කටොළු අපි ළමයන්ට විඳින දෙන්න කැමති නැහැ. කැමති නැහැ. ඒ ලෝකෙ තුලින් ළමයා ගමන් කිරීමට අපි ඉඩ දෙන්නේ නැහැ. අපි ආරක්ෂා කරනවා. එතකොට අපි නිදහස දෙන්න බයයි. බයයි. ඔව්. එතන ළමයි එක තේරුම් ගන්නේ කෙසේද කියන එක ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි ඇත්තට අපි ආදරය කියලා අපි දැඩිව තුරුල් කර ගැනීම මත එතන රිදවීමකුත් වෙනවානේ. ඉතින් අපි ගීයක වර්ණත්තරෙන් අපි හෘදේ ටීවිතරෙන් ඔබට බොහෝ දේ අරගෙන එනවා. හඳුනන මත ඊළඟ ගීතයේ හැටියට මොකද්ද අපේ පුතා තෝරගෙන තියෙන්නේ? ඊළඟ ගීතය ඒක මම හිතන්නේ මගේ පුතා මාව තේරුම් අරගෙන තෝරගත්තු ගීතයක් කියලා. මගේ මිතුරන් මේ ගීතයට ප්‍රකාර ගීත ගැන නිර්වචනය කරන්නේ මගේ ජාතික ගීයක. ජාතික ගීතයලා. Nadun noyer
නින්දේ හසරෙල් තරංගේ උසතයි දෛව යෝගයකින් නොවේද හමුනේ අප හමුනේ දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුනේ දෛව යෝගයකින් නොවේද හමුනේ අප සරදම් නබන්නට කිම මෙසේ අප හමුනේ චේත්‍ය මේ මං හිතන්නේ දෛව යෝගයකින් අපිත් වාසනාවන්ත වෙලා තියෙනවා මේ සොඳුරු ගීතේ මේ විදිහට මේ ආදරණීය තාත්තගේ සහ පුතාගේ හඬින් අහන්න. ඉතින් ආචාර්ය වික්ටර් රත්නායකයන් සංගීතවත් කරලා ගායනා කරනවා මේ ගී පද රචන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අතින් ලියවෙන. ඉතින් ප්‍රේමය පිළිබඳව මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මේ ගීත සාහිත්‍යයට තිරින කර ගීත අතරේ තියෙන ඒ ප්‍රේමණීය ගතිය ඒ සහ ඒ ප්‍රේමයට දීලා තියෙන වටිනාකම තාම විශිෂ්ටයි. ඉතින් මම මේ ගීතේ දකින්නේ හමු වී නමුත් හිමි නොව ආදරේ. මම හිතන්නේ එක පැත්තක එක ඛේද වාචකයක්. අපිට 100%ක් ආදරය කරන කෙනා මුණ ගැසිලා ඒ අදාළ කෙනා අපිට විවාහ කරගන්න නොලැබුණොත් අපිට දැනෙන හිදස මුළු ජීවිත කාලෙටම එක බලපානවා. සුනිල් ආරියරත්නයන්ගේ ගීතේ පදමාලාවේ ප්‍රධාන අරමුණ මම හිතන්නේ ඒක ගොඩක් දෙනෙක් කතා කරන දෙයක්. ඒක තමන්ගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකක් කියලාත් කියනවා. පෙම්වතිය හැර යනවා. හැබැයි හැරගිය පෙම්වතියට වෛර නොකරන්න තරම් උතුම් මනුස්ස ගුණයක් පෙම්වතා තුළ තියෙනවා. ප්‍රධාන වශයෙන් මම දකිනවා ප්‍රේමයේ සිසිල, ප්‍රේමයේ ගැහැට, ප්‍රේමයේ කඳුල අපිට කියලා දෙන ගුරුතුමියත් අපි ආදරවන්තියම තමයි. මේ සියලු දේම අපි අත්විඳ ඇය නික්ම යන විට ඇයට වෛර කරන්නට, ඇයට නිගා කරන්නට පෙළඹෙන සමාජයක ඒ වගේ ගීත කලාවක් අපි අද අත්විඳිනවා. පැහැදිලිවම රුචිර ආරණී අහන්න එකපාර මා මරන්න තමයි අපි සමහරලාට යෝජනා කරන්නේ. නමුත් මේ ආදරය උත්කෘෂ්ටයි. විශේෂයෙන්ම මේ මට මං කැමතියි ඔබතුමාට අදහසට යොමු කරන්න. දැන් දැන් අපිට අපි මේ හිත හදාගන්න විවිධ ක්‍රම තිබුණනේ අතීතේ. එතකොට දැන් අපි පෙම්වතියට වෛර කරනවා වෙනුවට අපි මේක මේක මේ මේ අපි කියන්නේ මේ මේ ටර්න් කරනවා නැත්නම් මාරු කරලා අපි ඒක දානවා දෛවයට. මේක මේ ඔයාගේවත් මගේවත් ප්‍රශ්නයක් නෙමෙයි. මේක දෛවයේ ප්‍රශ්නයක්. දෛවයේ තමයි අපි එකතු කරේ. දෛවයේ තමයි අපි වෙන් කරේ. මේ දෛවයේ සරදමක් අපිට. එතකොට මට ඉතුරු වෙන්නේ නැහැ ඔබ පිළිබඳව වෛරයක්. මොකද මට තියෙන්නේ මේක මට අපි දෛවයත් එක්ක කරන ගනුදෙනුවක් හැටි. කියන්නේ සබාදහම පරිසරය එක්ක බැඳුණු අපේ සිතුවිලි පෝෂණීය බවින් යුක්ත නිසා අපිට හිත හදාගන්න ක්‍රම තිබුණා. මම ප්‍රති ප්‍රශ්නයක් අහනවා. හොඳයි. ප්‍රේමයයි වෛරයයි සිදුවිය හැකිද? ඔව්. දැන් ඕකට උත්තරේ කිව්වත් මෙහෙමනේ කියන්නේ ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් කසකට සමයි. ඒක විය හැකිද? ඇත්තටම වෙන්න බෑ. ඒක වෙන්න බෑ. ඔබ හැර යන කෙනාට ඔබ කූඩිය දොර ඇරලා තියන්න ඕනේ. හැබැයි නැවත පැමිණෙනොත් නම් එයාට සමාව දෙන්න ඕනේ. එහෙම සමාව දෙන්න තරම් උත්කෘෂ්ඨ හදවත් තියෙන මිනිස්සු පොහොසත් මිනිස්සු ජීවිතේ ඉන්නවා. එහෙම දෙන්න පුළුවන් නම් විතරයි මම හිතන්නේ ආදරේ කරන්නත් ඕනේ. අනිවාර්යයෙන්ම. ආදරේ පරාද වෙන මිනිස්සු ගොඩක් ඉන්නවා. හැබැයි පරාද වෙන මිනිස්සු වෛර කරනොත් නම් එතන තිබිලා තියෙන ආදරයක් නෙමෙයි. ඊට වඩා එහා ගිහිපු ආත්මార్థයක් අල්ලා ගැනීමක් නේ, අයිති කර ගැනීමක්. අද මම හිතන්නේ චෙට්ටියා මේකට ගොඩක්ම ඔයාට පර්සනලි නවුනත් යාළුව අතර ඔබගේ සමවයස් කණ්ඩායම අතර දකිනවා ඔබ යවන්න කෙටි පණිවිඩයට එවෙලෙම පිළිතුරක් නොලැබුණොත් දෙන ප්‍රතිචාරය. ඒක මේ අපි මේ කතා කරන ආදරයේ තියෙන උත්කෘෂ්ඨ බවද
කියනක සහ දැන් ඔබතුමාට මම මේ මෙතන තියනවානේ දැන් ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ ඇදුරුතුමියයි යවුවනේ දැන් මේ 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 යෝන් ප්‍රේමවන්තයා සහ ප්‍රේමවන්තිය අතර මොනතරම් සුන්දර ආදරයක් තියෙන දැන් අද ප්‍රේමවන්තයෙක් සහ ප්‍රේමවන්තියක් මුණ ගැහිච්ච ගමන් ප්‍රේමවන්තයා ප්‍රේමවන්තියගේ ජංගම දුරකථනය ගන්නවා ප්‍රේමවන්තයා කවුද WhatsApp මැසේජ් කරලා තියෙන්නේ කවුද ෆොටෝස් එවලා තියෙන්නේ මොනවද කරලා තියෙන්නේ ඒ හරහා අරගලයක් නිසා අර සොඳුරු ප්‍රේමයට අපේ එකිනෙකාගේ හදවතේ නැගෙන හඬට ඉඩක් තියෙනවා ප්‍රේමය සුන්දරයිනේ ඒකේ වෛරයක් තියෙන්න බෑනේ කොටිම තියෙන්න බෑ ඉතින් එතනට සැකය තියෙන තැන ප්‍රේමයක් ඇති වෙන්නේ නැහැ සැකය ඇති වෙන විදිහට වැඩ කිරීමත් ප්‍රේමය නැසීමට ප්‍රධාන කාරණයක් මම හිතන්නේ චෙත්‍ය ඔබ සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සාහිත්‍ය හදාරලා තිනවා ඔස්කා වයිල් කියන ප්‍රදා ප්‍රසිද්ධ නවකතාවක සාහිත්‍යදරයගේ නයිටින්ගේල් ඇන්ඩ් ද රෝස් කියන කෙටි කතාව නයිටින්ගේල් ගේගේ චරිතය වීමට ඔබට හැකිනම් මං හිතන්නේ ලෝකේ තියෙන උතුම්ම චරිතය ඔබ විය යුතුයි Of course, the sacrifice of the nightingale of herself, not for her sake, but for the sake of that student. Does she know that? Do you think that the boy knows that nightingale has sacrificed her life for her, for him? Yes, sir. In the nightingale and the rose, we find unrequited love. The student doesn't know that the nightingale sacrifices herself in order to make the lover or the student's dream come true. The red rose is the symbol of pure love. Yeah, boy doesn't know that the rose became red because of Nightingale's sacrifice. Yes. Can you do that? If someone doesn't love you, and do you think that you can continue loving? You should have a noble heart to do that. Yes, I don't think I have such a strong heart, but I would try. I would really like to try that if I have an opportunity or if I come into a situation like that, I would like to face it like that. Even අපි දකින සුනිල් ආරියත්න ශ්‍රීන් මේකේ සඳහන් කරනවා ආදරයට ජීවිතේ නඳුන් නොවනක් කරන්න පුළුවන්. ආදරේ ජීවිතේ කඳුළු ගංගාවක් කරන්න පුළුවන්. හැබැයි මේ දෙකම සමසමව දරා ගැනීම තමයි මම හිතන්නේ ආදරය කියන්නේ. ඒක අපි ඔබතුමී කිව්වා වගේ ඒක වෛරයකට පෙරලෙනවා නම් ඒකට අපි නිසි මිලක් නියම කරනවා නම් ඒකේ ආදරයක් තියනවද කියන එක ලොකු ගැටලුවක් අපි හැමෝටම තියෙනවා. තරුණ දරියක් කෙරෙහි ඔබට ඒක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. හැබැයි මම හිතනවා ඔබගේ ඔබ දීපු උත්තරයත් සමග මට ලොකු සතුටක් තියෙනවා. වයසට වඩා මෝකරා දීපු අදහස් ඇත්තියක් බව මට පසක් වෙලා තියෙනවා. ඒ වගේ මෙතනදි මම දකිනවා ඔබතුමී කිව්වා වගේ දෛවයට බාර දෙනවා. අපි එකතු වෙමු කොහෙද ලියලා තියෙනවා. අපි මෙතන හමු වීමත් කොහේ හරි ලියලා තියෙනවා. ඒක දෛව යෝගයක්. අපි ඒක හැමෝම පිළිගන්න ඕන දෙයක්. අපිට සුන්දර මතක තියෙනවා. සමහර මිනිස්සු අපිට මුණ ගැසුනාම හරි සමීපයි. සමීපයි. ඒගොල්ලෝ දුරස්ත බවක් අපිට දැනෙන්නේ නැහැ. විවිධාගම්වල විවිධ අර්ථකථන තියෙනවා නැවත ඉපදීම ගැන වගේ දේවල්. බට් මම හිතන ප්‍රධාන දෙයක් තමයි අපිට කවුරු හරි හම්බෙන්නේ ඒ අපේ අදාළ තැන, අදාළ පොතේ ඒ හම්බවීම, හමු වීම කොහේ හරි සඳහන් වෙලා තියෙනවාමයි. මෙතනත් ඒක අපි හරියටම දකිනවා ස්නේහේ නඳුන් වෙනවා ඔබ අපි හරි අකමැති જાතියක් තව කෙනෙකුට ප්‍රශංසා කරන්න මේ ආදරවන්තයා නොලැබුණු ආදරයකට ප්‍රශංසා කරනවා කොච්චර වටිනවද කියන එක තමයි මම මේ කල්පනා කරන්නේ මේකේ අර ප්‍රේමේ සිසිලස කියන එක ප්‍රේමේ සිසිලස දුන්නේ ඔබයි ප්‍රේමේ කඳුළු දුන්නේ ඔබයි නමුත් කඳුලට මම වෛර නොකරමි. නන්දාමාලිනියගේ ප්‍රසිද්ධ ගීතයක් තියෙනවා ප්‍රේමය නම් රාගයෙන් තොර සඳේලිසේ සෞම්‍යයි. අපි දකිනවා ප්‍රේමය රාගය පටලවා ගත් තැන වෛරය ඉපදේ. ප්‍රේමය යනු කිසිම දෙයකින් සමතලා නොවෙච්ච බැටකාපු නැති එක ප්ලේටෝ කියන දාර්ශනිකයා කියනවා අපි කියනවා ඒක නිර්වචනය කරන ප්ලැටොනික් ලව් කියලා. ප්ලේටෝස් ලව් ඉට් ඉස් කයින්ඩ් ඔෆ් ස්පිරිචුවල් ලව්. There is no intermingle of physical love in there. Bit impractical, but still we believe that it is a way that we should think. Okay, we should be selfless. I don't know how possibly can we do that. Okay, even in my case, I feel that I'm a bit selfish in my love. So, I believe that
I love this song because of that. I started loving the words first. පැහැදිලිවම දැන් ඔබතුමා ඔය කරන පැහැදිලි කිරීමත් එක්ක මට හිතෙනවා දැන් විශේෂයෙන්ම අපේ මහාචාර්ය සුනිලා රත්නයන් බෞද්ධ සාහිත්‍ය බොහෝ ඇසුරු කරන පුද්ගලයෙක්නේ. දැන් අපිට ලැබෙන හොඳම ආදර්ශමත් එමියුවලේ සිදුහත් යසෝදරානේ. ඔව්. සංසාරේ මේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් එකට පෙරුම් පුරාගෙන එනවා. යශෝදරා දන්නවා මේ වෙනදී ඇය මේකට පුහුණු වෙනවා. සාරා සංඛ්‍ය කල්පලක්ෂය තිස්සේ මේ හැර යාමට ඇය පුහුණු වෙනවා. මේ දන් දෙන එකට මේ ඉවසීමට මේ දස පාරමිතාවල් වලට ඇය පුහුණු වෙනවා. ඒ නිසා තමයි ඇයට හැකි වෙන්නේ මෙච්චර ලස්සන සුඳුරු යශෝදරා හැර ගියාට පස්සේ දරුවා ඉපදුණු දවසේ හැර ගිය සිදුහත් බුද්ධත්වයට පත්තර නැවත කිඹුල් වත්තට වඩිද්දි අර විදිහට වර්ණනා කරන්න ඒක ඒක මං හිතන්නේ මේ ඊටාම අව්‍යාජ හදවතකට පමණයි නිර්ලෝභීව ඒ වර්ණනාව අර යන මහා පුරුෂයා මහා ශ්‍රේෂ්ඨ මේ තරු අතරේ හඳ තමයි ඔබේ පියා කියලා රාහුල කුමාරයට හඳුන්වා දෙන්න තරම් යශෝදරා පරිත්‍යාගශීලී ගැහණියක් බවට පත් වෙනවා අපේ බෞද්ධ සාහිත්‍යයේ අපිට හම්බෙන ආදර්ශමත්ම ප්‍රේමවන්තයන් යුවල තමයි සිදුහත් යශෝදරා. අපි ඊළඟ ගීතයටයි යන්න සූදානම් වෙන්නේ. මේ ඊළඟ ගීතයත් මේ යෝන් පරපුරට අපේ පුතා අවස්ථාව ඉදකඩ වැඩිපුර ලබා දුණු අවස්ථාවක් හැටියට අපි හඳුන්වා දෙන්නට සූදානම්. මේ දේවන්නා කුමාරිය ගැන නේද කතා කරන්න සූදානම් වෙන්නේ. මං කැමති ඔබේ හඬින්ම කවුද මේ ගීතය ලියලා තියෙන්නේ, පද රචනය සංගීතය පිළිබඳවත් යමක් දැනගන්න. මේක ලියලා තියෙන්නේ ඉරේෂ වන්නපු කෝරාල, පද රචනයත් ඉරේෂ වන්නපු කෝරාල, අපිත් වන්නපු කෝරාලල. ඒක හදිම දෛවයෝගයක්. මම මේක ඔබතුමී මේ කාර මේ මේ වැඩසටහනට ආරාධනා කරපු වෙලාවේ ප්‍රධාන වශයෙන්ම මට එකපාරටම ආපු අදහස තමයි මම කවදාත් මගේ මල්ලිට වර්ණනා කළ නැයගේ කෘතියකට මම මේක අවස්ථාවක් කරගන්නවා. ඔයා හොඳ වැඩක් කරලා තියෙනවා. ඒක නිසාම තමයි මම ඔබට මේ හඳුන්වා දෙන්නට ඉඩ කඩ දුන්නේ. ගීතේ කවුද ලිව්වේ සංගීතවත් කළේ කියලා අපි වැඩිදුරට කතා කරමු. ගීතය අහලම් දේවන්නා කුමාරේ නුඹ නිදනා සොල්මනේ දරනට සඳ පළුව හෙපෙනවා ගේන සීනි බෝල තක්ෂිලාව පට කරලා මගේ පුතා හකුරු කරනපා සුවට නිදන්නේ සිතුවිලි අහනේ ගමනහින් පවන් සලනවා බව රකින්නවා හුස්ම බෙදන රුසගස් යාය පිටින් කසි වෙලා ඉදොරහෙට හේතු හොයනවා නල දිලිසෙන හසි රජුන් හෙමින් හෙමින් නිදි කරලා ස්වර්ගයට යන්න හදනපා සුවට නිදන්නේ සිතුවිලි අහනේ වමනින් පන්සලනවා නුඹව රකින්නවා නුබනාඩන් හැතරක කසි සොයයි ඒ කාසිය රජුන් දලනපා හෙනුතලා මල්දතලා තෙල්මල්ගෙන දෝතපුරා නිවන් යන්න පර අහනපා සුවට නිදන්නේ සිතුවිලි අහනේ වමනින් පවන් සලනවා නුඹව රකින්නවා
පහළුව එබෙනවා හිනගෙන සිනිබෝල තක්ෂිලාව මට කරලා මගේ පුතා අකුරු කරනවා සුවට නිදන්නේ සිතුවිලි අහනේ වාමනයින් පවන් සලනවා නුබව රකිනවා දන්නේ හා අනුපුතායේ ගීතය ගායනා කරද්දී ඇත්තටම මම ප්‍රථම වතාවට තමයි මේ ගීතය මේ වචන එක්ක ඇහුවේ. ඒ කියන්නේ මම ගීතේ ඇහිලා තියෙනවා. දැන් බ්‍රටල් බස් කියනවනේ ඕ ඇසෙනවාට වඩා යමක් අහන්න කියලා පේනවාට වඩා යමක් දකින්න. මොකද ලෝකයේ අඳුර තියෙන නිසා අඳුර විනිවිද මම අද තමයි මේ ගීතේ ඇත්තටම විනිවිද සොයාගියේ. මොකද ඇත්තටම මම ගීතේ ඇහුවේ ඇත්තටම. මං හිතනවා ඉරේෂ් වන්නකුකෝරාල පද රචනෙන් සංගීතයෙන් දෙකෙන්ම දියවන්නාව සහ ලංකාව පිළිබඳ හැබෑ කියවීමක් අපිට ගෙනත් දීලා තියෙනවා. මම හිතන්නේ මම පටන් ගන්න 1922 ලෝක මහා සාහිත්‍යයට දායක වෙච්ච T.S. එලියට්ගේ වේස්ලෑන්ඩ් කියන කෘතිය. වේස්ලෑන්ඩ් කියන්නේ චිත්‍රය. එතන අපි දකින්නේ the total corruption of society. It is presented in numerous symbolic ways. So, ඉරේෂවන්න කුකුරාල කියන රචකයා විවිධ සමාජ තලවල ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව තුළ සමාජ තලවල සිදුවෙන සමාජ දූෂණය ගැන සමාජ අපරිණත නවෝභාවය ගැන ඉතාම පරිචයක් ඇතුව මේ ගීතේ ගීතේ ඉදිරිපත් කළා තියෙනවා. මේක යා ලියන්නේ 2018 වර්ෂයේ. මට විශේෂයෙන් මේක සඳහන් කරන්න කියලා කිව්වා. මොකද මේක අපි දකිනවා මේකේ දේශපාලනාර්ථයක් තියෙනවා. හැබැයි මේ ඛේදවාචකයේ තුල ඔහු ඉන්නේ ඒ ප්‍රකම්පණයේ තුල සංවේදීභාවයෙන් ඔහු අභියෝග කරනවා. මට හිතෙනවා ඔහු සමාජයට අභියෝග කරනවා කියලා. ඔහු අර අපි 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 ගොඩක් වෙලාවට අඬලා නිකන් ඉන්නවනේ. ඔහු අභියෝග කරනවා. මේක දැඩි අභියෝගයක් ඇත්තටම. මම කියනවා නම් මේක අපි මම කියන්නේ ප්‍රධාන වශයෙන්ම සඳහන් කරොත් එහෙම මේ අර දේශපාලන අර්ථකථනය දැඩි ලෙස තල්ලු කිරීම සමාජය තුළට තල්ලු කිරීම ගීතය හරහා අපි ගොඩක් වෙලාවට දකිනවා සමහර ගීත තියෙනවා ඒකේ මිහිරිභාවයට වඩා ඒකේ තියෙන අර්ථාන්විතභාවය තමයි අපිට ඒක ඉස්සරහට එන්නේ. ඔය බලන මේ ගීතය අපි ආපු ප්‍රාතිහාරී දෛවයෝගිකින් කියන ගීත සමග සමපාත කරන්න අමාරු ඉතාම වෙනස් ආකාරකින් ලිවිච්ච ගීතයක්. මේක ගොඩක්ම අපි තාක්ෂණය පැත්තෙන් ගත්තොත් ගීතේ ගොඩක් ඉස්සරහින් තියෙනවා. ගොඩාක් ගොඩාක් දේවල් අපිට අගේ කරන්න ගොඩාක් දේවල් තියෙනවා. සාහිත්‍ය පැත්තෙන් ගත්තොත් එහෙම මේකේ තියෙන සංකේත රූප භාවිතය ඉමේජරි ඒ වගේම අපි දකිනා මේකේ තියෙන අයිරණි එක. අක ගොඩක් වෙලාවට අපි දකින්නේ මේක ත්‍රු අයිරණි චිත්‍රය දැට් හී ඉස් ඉන් ඉස් ඔන් අ ක්‍රිටිසිසම් අබවුට් දිස් ශ්‍රී ලංකන් සිස්ටම් ස්පෙෂලි ස්ටාර්ටින් ෆ්‍රම් ද පාර්ලිමන්ට්. නිහඬ කුමාරි දියවන්නාවේ and මෙතන අපි දකින වාමනයන් පවන් සලනවා. කවුද මේ වාමනයන්? සමහර විට වාමනයන් ඇතුලේ සිටින වාමනයන්. හැබැයි අපිම තමයි මේ වාමනය. කවුද වාමනය කියන්නේ චත්තය? අහලා තියෙනවද? Yes, I have found. ඒක කියන්නේ? I believe that is a small creature like creature means a man in man form, small This is what I have found. Vamana is the one who is protecting that particular treasure. Yes. So that treasure is inside. Treasure is Sri Lanka perhaps. I mean, treasure is that. It is, usually we know that we have to protect the treasure. Okay, what is the treasure? That is the irony we find, paradox we find in this. Okay, vamane api tamai vamane vela thiyena. Vela me diyawannawa rakhinawa neida. Etakota me maha khedavachaka kīpayak me thula ætatama akuru karana wane etuma. Api eka e khedavachaka ekin den api sīni gēna me sīni gēna sīni bola takshalawa. Meka ætatama godak welata api dakinne vartamana
ළමාපරපුර අධ්‍යාපන ක්‍රමය ටියුෂන් කලාව ඒ වගේම ඒකට ගොදුරු වෙච්ච තාරුණ්‍ය සහ අර ඒකේ ප්‍රතිඵලය අපිට පෙන්වනවනේ දියව් දියව් කියලා මේ 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 හඬා වැටෙන දරුවන්ගෙන් නේද වර්තමාන සමාජයට නොගැලපෙන අධ්‍යාපනයක් නිසා මහපාරේ දුක් විඳින සරසවි වලින් පිට වෙන උපාධිධාරී ඕ දැන් වෙනත් දරුවෝ වෙනත් රටවල වල වුණ තමන්ගේ අධ්‍යයන කටයුතු කරද්දී අපේ දරුවා හඬා වැටෙනවා ඊළඟට මේ හුස්ම බෙදෙන රූස්සක සියාය පිටින් කාසි වෙලා යන හැටි මේ තව 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 විවේචනයක් මේ තව වටිනා විවේචනයක් එතකොට ඒ වගේම මේ දල දිලිසන අය දල දිලිසන හස්ති රජුන් හස්තිය කියන්නේ අපේ ආගමට ගොඩක් සම්බන්ධ දලදා කරඬුව වඩම්මන හස්තිය මාර්ලා දල ගන්න. අයි මේගොල්ල මේ මේ මොකටද මේ දල ගන්න? ගජමුතු ගන්නවා. මොකද ඒගොල්ල දන්නවා ගජමුතු පූජා පූජාව කරා මේගොල්ලන්ට ස්වර්ගයට යන්න පුළුවන්. ඒ වගේම අපි දකින පත්තිනියේ නුඹ නාඩා. පත්තිනි is the symbol of purity. පත්තිනියම නාඩන් විශේෂයට විකිනෙන කාන්තාවනේ දරාගෙන කරේ. ඒ සල්ලි අරගෙන එනවා. ඒ සල්ලි අරගෙන අපි වියදම් කළා. රජුන් තනනවා. අපි කරන්නේ රජුන් තනන එක. ඒ වගේම මේ බලන්න මේ මේ කාරණා මොන තරම් කටුකද කියලා රේණු තලා, මල්ද තලා, තෙල් මල් ගෙන දෝත පුරා නිවන් යන්න පාර අහනවා මං හිතන්නේ. අපි සමාජයක් හැටියට ලැජ්ජා විය යුතු නැත්නම් නැවත සිතා බැලිය යුතු මං හිතන්නේ මේ ඕනම සිදුවීමක් වෙන්නේ කොක්කඬලා hina වෙන්නවත් හඬ නගා හඬන්නවත් නෙවෙයි අත්දැකීමක් අරගෙන එයට අභියෝගයක් වෙන්න අපේ ජීවිතයෙන් අපිට හැකියාව තියෙනවා නම් අපේ අපි ඉන්නවා නම් එතන මං හිතන්නේ ඒක තමයි අපේ සාර්ථකත්වය අපි වැඩිසටහනට නිමාව තබන්නට ඕනේ ඔබතුමාගෙන් ඉතාම කෙටියෙන් සමාප්ති සටහන ඉල්ලා සිටිනවා प्रधान वशन मैं मीट सह मे आयतन श्रुतिवंत मे अवस्थाव सलसादी मगेन इवगेम ये अवस्थावट मगे पाउल दायक मगे तब दिदर इनमिक बल मगे पुता मेतन या तनी हिंग मे मेतन आगे अम्मा आगे नंगी ओखेम इन एक पैकेज का श्रुतिवंतव मम मे अवस्थाव करगा मगे मल्लिट इरेश वर्ण कोराट सूतिवंत गीते गायन करणी दुनट इवगेम मम हितनवा इद्रियदि मगे मल्लिमीट वडा मी मीटत् वडा तव निर्माण वलिन श्रीलंका कला पोषणे कराई मे गीते देवन्ना कुमारी गीते लंकावे गीत कलावे नवनम्म कतिकरपु गीत मगेन अपि बोम आडंबरे गायन कथा करनवा ओबतुमन्नट तुमीलट स्तुति හොඳයි ඉතින් අපි සූදානම් වෙමු නේද චේත්‍ය අපි අනුක පුතාට ස්තුති කරලා අපි ගුරුතුමාට ස්තුති කරලා වැඩසටහන සමාප්ති සටහන තබන්නද Yes, of course. Today we learned a lot. We talked about various facets of our lives that would be helpful for our future and as for the present as well. So let me thank our dear sir, the lecturer at Regional English Support Center, Mr. Indunil Vanuka Korala. And Anuk Vanuka Korala from Richmond College Kol, 15 years old. And thank you so much for giving us your wonderful voice and entertaining us and making us this moment a live moment. Thank you so much. Hello. එහෙමනම් අපි හල දවසට ගීයක වරුණ වැඩසටහනට සමාප්තියේ මේ විදිහට තැබුවා. අපි ඔබට මතක් කරන්නම් හරිදේ ටීවී ප්‍රධාන කාර්යාලය ඔබේ සෙක්‍රටරි බඩු මාලිගයේ උඩුමහල ලබුදුව ගාල දුරකථන අංකය 091-321-3966 හරිදේ ටීවී අපේ අනෙක් කාර්යාලය මාධ්‍යවේර පාර තලමැදිකුඩක දුරකථන අංකය 011-7760-631 පියෝ ටීවී නාලිකා අංක 123 ඔබට හරිදේ ටීවී නරඹන්නට පුළුවන්.